සියලුම හඳහන් දෝෂ සහ වාස්තු දෝෂ සඳහා නිවැරදි විසඳුම් ප්‍රවීණ ජෝතිර්වේදී වික්‍රම ආරච්චි වෙත මහතා හොමාගම 0777 326 350. දේශපාලන පක්ෂයක අනතුරු ඇඟවීම දේශපාලන පක්ෂය මොකද්ද කියලා මම කියන්නේ නැහැ. ඇමතිවරයටයි මේ දේ කියන්නේ. ඉදිරි කාලය ඉතාමත්ම අසුභ තත්ත්වයකට පත්වෙනවා. ලංකාවේ ඉන්න සුවිශේෂ වූ ඇමතිවරයෙක් ඇමති මහත්මයෙක් ඒ ඇමති මහත්මයා විපක්ෂයේ ඉඳලා ආණ්ඩු රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණයින් පස්සේ මට මතක හැටියට ආණ්ඩුවට පැමිණිච්ච සුවිශේෂ වූ ඇමති තනතුරක් ලබාගත්ත ටිකක් ප්‍රසිද්ධ මහත්මයෙක්. සුවිශේෂ වූ අනතුරකට ලක්වීමක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. අනතුරකට මුහුණ දෙන්න එතුමට සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක හින්දා විපක්ෂයෙන් ආණ්ඩුවට ආපු ආණ්ඩුවේ ඉන්න ඇමතිතුමෙක් ඇමති මහත්මයෙක් මේක කවුරුහරි බලනවා නම් එතුමට දෙන්න කියන්න. මේක බලලා එතුමට පරිස්සම් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතුමට වැළක්වෙන්න වළක්ව ගන්න පුළුවන්කමක් ලැබෙනවා. පරිස්සම් වෙන්න වගේම වළක්ව ගන්න පුළුවන්කමක් ලැබෙනවා. හදිසි අන්තරකට මුහුණ දීමට සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ටිකක් ඒක හොඳ සාමාන්‍යට වඩා ටිකක් බරපතල වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඇමතිතුමාට කියනවා දක්ෂ තරුණ ඇමති කෙනෙක්. ඉතින් පරිසං වෙන්න කියන ඉල්ලීම කරනවා. ලංකාවේ ඉදිරියේදී දරුණු තත්ත්වයක් කියන එක මම කිව්වා. ලංකාවේ මිනිස්සු කොට්ටාස දෙකක් මේ වෙනකොට හැදෙමින් පවතිනවා. DSN කෝ කියලා අහන කට්ටියට කියන්න තියෙන්නේ DSN වැඩ පටන් අරන් තියෙන්නේ. DSN දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. DSN ටිකක් හොඳ වගේම DSN අපුරු වෙලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට විඳවන්න සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. කොටස් දෙකකට මිනිස්සුන්ට බෙදිලා තියෙනවා. එක මිනිස්සු කොට්ටාසයක් අවංකයි, මිනිස්සු මනුස්සකම තියෙනවා, සාධාරණයි, වැදගත්, ඒ මිනිස්සු අත වෙහෙසෝලා හම්බ කරනවා, කාටවත් තීරසියා කරන්නේ නැහැ. මේ කොට්ටාසේ මේකට අයිති වෙන්නේ නැහැ. අනිත් කොට්ටාස තමයි ඊර්ෂ්‍යා කරන, කුහකකම් කරන, තව කාව හරි වට්ටන්න පාගන්න බලන, මිනිසුන්ට අපහාස කරන, මිනිසුන්ට නිඳා කරන පිරිස. ඕගොල්ලොන්ටයි මේ කියන්නේ. ඉතින් මිනිසුන්ට පේජ් එක හරි ෆේස්බුක් එකේ හරි බැනලා කුණුහරුප කේකේ කමෙන්ට් දාන මිනිස්සු නිවැරද්දේ මිනිසුන්ට චෝදනා කරන, වැරද්දක් නැතුව මිනිසුන්ට අපහාස කරන, වැරද්දක් නැතුව මිනිසුන්ට පහර ගහන පුද්ගලයින්ටයි මේ අනාවැකිය එන්නේ. ඔබගේ විනාශයේ දොරටුව ආරම්භ වෙලා තියෙන්නේ. ඔබගේ විතරක් නෙමෙයි, ඔබේ පවුලෙම විනාශය ආරම්භ වෙලා තියෙන්නේ. ඔබට කන්නවත් නැති වෙන කාලේ පටන් අරගෙන තියෙන්නේ. ඔබට කන්නවත් නැති වෙන කාලේ පටන් අරන් තියෙන්නේ. ඔබට එක්ක වෙනස් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ මිනිස්සුන්ට විනාශ අපහාස කරා නම්, මිනිස්සුන්ට නිඳා කරා නම්, මිනිස්සුන්ට මඩ ගැහුවා නම්, මිනිස්සුන්ට වද දුන්නා නම්, ඔබට ඔවුන්ගෙන් සමාව ලැබෙන තුරු මේ විනාශයෙන් ඔබට ගැලවෙන්න බැරි වේවි. ඔබට ජීවිතේ එපා වෙන තරමට ඔබට කරදර පිට කරදර පැමිණෙන කාලේ ආරම්භ වෙලා තියෙන්නේ. ඔබට විතරක් නෙමෙයි, ඔබේ පවුලේ අයට පවා විඳවන්න සිද්ධ වෙන කාලේ පටන් අරන් තියෙන්නේ. එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් විදිහට ඔබට කරදර ආර්ථික වශයෙන් විශාල ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සුනාමියක් ළඟ ළඟම පැමිණෙනවා කියන එක නැවත වරක් මම කියනවා. එස්සල්ලා ඔබ වෙනස් වෙන්න, ඔබ වෙනස් වුණොත් සුනාමියෙන් පරිස්සම් වෙන්න, බේරෙන්න ඔබේ පවුලට සහ ඔබට පුළුවන් කමක් ලැබේවි. මේ දවස්වල හැම තැනම ලෙඩ නේද? තාම ප්‍රතික්ෂා ගත්තේ නැද්ද? එහෙනම් අදම ගන්න සෙම් ප්‍රතිශ්‍යාව, හිසරදය, නාසයෙන් සොටු දියර ගැලීම, කැස්ස, උණ, ඇඟපත වේදනාව ඇතුළු සෙම් රෝග 16කට ක්ෂණික සහනය ගෙන දෙන මෙය දිනපතා පානය කරන්න. 100% ස්වභාවික ශාකසාර වලින් හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා විසින් නිෂ්පාදනය කර ඇත. ලෙඩක් හැදෙන්න කලින් ඔබත් පානය කරන්න. ප්‍රතික්ෂා මිල රුපියල් 1000ක් පමණයි. දැන්ම 0754950750 අංකයට කෝල් කර හෝ WhatsApp message එකක් එවා නිවසටම ගෙන්වා ගන්න.
මිනිස්සුන්ගේ මනස විකෘති වෙනවාගේම මිනිස්සුන්ගේ මනස අවුල් වෙලා බොහෝ විට සියදිවි නසා ගැනීම වැඩි වෙන කාලය ආරම්භ වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ සියදිවි නසා ගැනීම වැඩි වෙන කාලය ආරම්භ වෙනවා වගේම තමන් කරපු වැරදි නිසාම තමන්ගේ ජීවිතේ නැති කරගන්න කටයුතු සැලසෙන කාලේ ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම අනුන්ට හානි කරපු හැම කෙනෙක්ටම අමනුස්ස බලවේගවලින් දඩුවන් දෙන කාලේ ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඉදිරි කාලෙදී කලින් මම කිව්වා පළුදාන රෝගී තත්ත්වයක් මේ වෙනකොට රට පුරාම ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින පළුදාන රෝගී තත්ත්වයක්, දිලීර ආසාදිත තත්ත්වයක්, රට පුරාම දිලීර ආසාදන තත්ත්වයක් පැතිරෙමින් පවතින. මේ දිලීර ආසාදනය බෝ වෙන රෝගයක් බවට පරිවර්තනය වෙනවා කියන එක මම අද කියනවා. බෝ වෙන රෝගයක් බවට දහඩිය මගින් බෝ වෙන තත්ත්වයට පත් වෙනවා. අනිත් අයට බෝ වෙන රෝගයක් බවට මේක පත් වෙනවා. ඒ වගේම සුව කරගන්න බෙහෙත් තිබත් රෝගය සුව නොවන බව මතක තබා ගන්න. ඔබගේ ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරී චේතනා වගේම ආත්මාර්ථකාමී ගති, අමනුස්ස ගති ඔබ ගාව තියෙනවා නම් මේ බෝ වෙන රෝග තැනින් සැරින් සැරේ නැවත නැවත ඔබට සතියෙන් සතිය, දවසින් දවස හොඳ වෙනවා, ආයි හැදෙන තත්ත්වයට පත් වෙමින් ඔබට රෝග බෝ වෙන රෝග වලින් විඳවන්න වගේම පළුදාන රෝගී තත්ත්වයන් තුනක් රට පුරා පැතිර යාම සිද්ධ වේවි. එකක් දාඩිය බිබිලි වගේ රෝගී තත්ත්වයක්, අනිත් එක දද වගේ රෝගී තත්ත්වයක් සහ පළුදාන රෝගී තත්ත්වය, එකක් දාඩිය බිබිලි වගේ රෝගී තත්ත්වයක්, අනිත් එක දදය වගේ ටිකක් ලොකු දදයක් වගේ තත්ත්වයක් සහ තුන්වෙනි එක දාඩිය බිබිලි වගේ ඇවිල්ලිවරලා ඔබ දන්නවා ඇති දෙවියන්ගේ ලෙඩ දැකලා ඇති. ඒ දෙවියන්ගේ ලෙඩ වගේ එන තත්ත්වයක් ඇවිල්ලිවරලා ඒ තත්ත්වය සමග දැඩි පීඩනයක්, පිච්චෙන ගතියක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙන්න මේ රෝගී තත්ත්වයන් තුන ගැන පොඩ්ඩක් අවධානය ඔබට යොමු කරන්න වෙනවා. ඒ එක්කම රෝගී තත්ත්වයක් වෙනවා කකුල් වලින් කොන්දෙන් පල්ලෙහා රෝගී තත්ත්වයක් ඒවි. මේ රෝගී තත්ත්වය සුව කිරීමට අපහසු වෙන තත්ත්වයක් ඒවි. මේක හරක්ට මං හිතන්නේ තියෙනවා පස්ස පණ නැති වෙන ගතියක්. ඒ වගේ තත්ත්වයක් රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ටත් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. කොන්දෙන් පල්ලෙහා පණ නැති වෙන රෝගී තත්ත්වයක් ඉදිරියේදී රට පුරාම පැතිර යාම සිද්ධ වේවි. මේකත් වෛරස් එකක් හෝ දිලීරයක් වෙන එකක් නැහැ. විද්‍යාත්මක වචන මම දන්නේ නැහැ. දිලීරයක් හෝ බෝ වෙන රෝගී තත්ත්වයක් හරහා ඇති වෙන තත්ත්වයක් බවට පත්වේවි. කොන්දෙන් පල්ලෙහා පණ නැති වෙන ගතියක් ඇති වෙන රෝගී තත්ත්වයක් ඇති වේවි. මේක බෝ වෙන රෝගී තත්ත්වයක් බවට පරිවර්තනය වේවි. ගොඩක් වෙලාවට කකුල් පණ නැති වෙන ගතියක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේක මේ රෝගී තත්ත්වයන් ගැන වැඩි අවධානයක් ඔබට යොමු කරන්න වේවි. මනුස්සකම් ඇති කරගත්තොත්, ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය, නින්දා, අපහාස කරන එක නවත්ත ගත්තොත් මේ රෝගවලින් බේරෙන්න ඔබට හැකියාවක් ලැබේවි. බොහෝ තැන්වලින් මිනිස්සු පපුව පැලිලා මිය ගිය මිනිස්සුන් ඔබට අහන්න ලැබේවි. ඒ මැරෙලා පපුව පැලිලා මිය යන හැම මිනිස්සු බහුතරයක් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කුහකකම, තව මිනිහට නින්දා කරපු, තව මිනිහට අපහාස කරපු, තව මිනිහෙක්ව වට්ටන්න පාගන්න හදපු මිනිහෙක් බවට පරිවර්තනය වේවි. ස්වභාව දහම ගුවන් පහර එල්ල කරන්න පටන් ගන්නවා. ස්වභාව දහම ගුවන් පහර එල්ල කරන්න පටන් ගන්නවා ඉදිරි කාලයේ ළඟ ළඟම. ඒ වගේම ඔබ මතක තබා ගන්න මුහුදු පහර එල්ල වේවි. හැබැයි දැම්මම නෙමෙයි, දැනට ගුවන් ප්‍රහාරවලට ලෑස්ති වෙන්න. ගුවන් ප්‍රහාර වාතය හරහා පැමිණෙන්නේ, ගුවන් ප්‍රහාර අහසින් එන්නේ, ගුවන් ප්‍රහාර සමස්ත රටම වෙලා ගන්නේ. වනාලි ගම් වැඩීම ශීඝ්‍ර වැඩිවීමක් ඉදිරි කාලයේ තුළ සිද්ධ වෙනවා. ඒ වගේම දරුවෝ කිහිප දෙනෙක්ව කොටි ඇදගෙන යෑම මම හිතන්නේ කිව්වා මම. ඒ වගේම නරියෙක් ඇදගෙන යන එකත් සිද්ධ වේවි. දරුවෙක්ව කුඩා දරුවෝන්ව පරිස්සම් කරගන්න. ඒ වගේම ගොවි මහත්තුරුන්ට කියන්න ඕනේ, ඒ අනාවැකිය තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මෙච්චර කාලයක් වහදාලා හොඳට පළදාවක් ගත්තනේ. වහදාලා ගොඩක් හොඳ පළදාවක් ඕගොල්ලෝ ගත්තා. ඉදිරියේදී වහදාලා ඕගොල්ලන්ට ලොකු පළදාවක් ගන්න බැරි වේවි. පළදාව සම්පූර්ණයෙන්ම වහදාන
ගොවිවීම් මොල පලදාව සම්පූර්ණයම අඩුවීමක් සහ බොල්වීමක් සිද්ධ වේවේ. වහදාන ප්‍රදේශවල නිෂ්පාදනය විශාල අඩුවීමක් ඉදිරි කාලය තුළ සිද්ධ වේවි. වහදාල හදන පිළිකාකාරක සහිත නිෂ්පාදන කරන පිළිකාකාරක සහිත පොහොර දාලා හදන සියලුම නිෂ්පාදනවල පළදාව සම්පූර්ණයෙන්ම අඩුවීමක් ඉදිරි කාලය තුළ සිද්ධ වේවි. ඉතින් මම මිනිස්සුන්ට කියන්නේ මාසයක් දෙකක් කන්න කෑම තියාගන්න. මොකද නිෂ්පාදනයේ විශාල ශීඝ්‍ර අඩුවීමක් ඉදිරි කාලය තුළ සිද්ධ වේවි. ඉදිරි කාලය තුළ නිෂ්පාදනයේ ශීඝ්‍ර අඩුවීමක් වගේම හඳුනාගත් කුමීන් විශේෂයන් විසින් ඔබේ පළදාව විනාශ කිරීමක් සිද්ධ කරාවි. දරුණු කුමී උවදුරකට සමස්ත රටේම වීගොවිතැන ගොදුරු වේවි. වීගොවිතැන දරුණු කුමී උවදුරකට ගොදුරු වේවි ඉදිරි කාලය තුළ.